අද වන විට ලෝක ජනගහනයෙන් මිලියන 350ක් පමණ විෂාදයෙන් පෙළෙන අතර පසුගිය වසරේ සෞඛ්‍ය සංවිධානය සිදු කළ සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයින් 20 දෙනෙකුගෙන් එක් අයෙකුට විෂාද තත්ත්වයක් ඇති වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයන්ට අනුව 2030 වර්ෂයේදී විෂාදය ලෝකයේ වැඩි වශයෙන් පවතින රෝග තත්ත්ව අතර පළමු ස්ථානයට පත්වනවා. සිතෙහි දිගු කාලීනව පවතින ශෝකය විනෝද වීමේ ක්‍රියාකාරකම් සිදු නොකිරීම සහ යම් කරුණක් පිළිබඳව අනවශ්‍ය ලෙස කල්පනා කිරීම දෛනික වැඩ කිරීමට ඇති උනන්දුව අඩුවීම හෝ කලකිරීම විෂාදයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණයි. විෂාදය කියන්නේ ඇත්තටම සුලභව පවතින මානසික රෝගයක්. ඒක ඇති වෙන්නේ මොළයේ ඇතිවන රසායනික ද්‍රව්‍යවල වෙනස් වීමක් හේතුවෙන්. ඒක සාමාන්‍යයෙන් පරම්පරාවෙන් එන්නත් පුළුවන් ජානමය හේතුවක් නිසා. ඊට අමතරව දීර්ඝකාලීන රෝග තත්ත්ව යම් කිසි කෙනෙක්ගේ වියෝවයෙන් දරු ප්‍රසූතියෙන් පස්සෙත් 15%කට ඉතර මේ විෂාදයෙන් රෝග තත්ත්වය ඇති වෙනවා. මත්පැන් භාවිතයෙනුත් විෂාදය තත්ත්වය ඇති වෙන්න පුළුවන්. 2007 වර්ෂයේ සමීක්ෂණ වාර්තාවන්ට අනුව 1%ක් පමණ උග්‍ර විෂාදයෙන්ද 10%ක් පමණ සුළු විෂාදයෙන්ද පෙළෙන බව සොයාගෙන තිබෙනවා. එහි භයානක කරුණ වන්නේ විෂාදයේ රෝගීන්ගෙන් වැඩි පිරිසක් සියදිවි හානි කර ගැනීමට පෙළඹීමයි. සියදිවි නසාගත් අයගෙන් ගොඩාක් අයට 80%ක් 90%ක් වගේ මානසික රෝගයක් තිබිලා තියෙනවා. ගොඩාක් දෙනාට තිබිලා තියෙන්නේ මේ විෂාදය කියන රෝග තත්ත්වය. ඒ කියන්නේ එපා වීම, කලකිරීම, දුකෙන් ඉඳලා තමයි සියදිවි නසාගෙන තියෙන්නේ ගොඩක් වෙලාවට. 30%ක් වගේ තමයි විෂාද රෝගීන් වාර්තා වෙන්නේ. 70%ක්ම ප්‍රතිකාරවලට යොමු වෙන්නේ නැහැ. කවුරු හරි නෑදෑයෙක් හරි යාළුවෙක් හරි අර ඉහත කියපු රෝග ලක්ෂණ වලින් සති දෙකකට වඩා කාලයක් එහෙම ලක්ෂණ තියෙනවා නම් ළඟම තියෙන මානසික සෞඛ්‍ය සායනයට ගිහිල්ලා ඒ වෛද්‍යවරයෙකුට පෙන්නලා ප්‍රතිකාර ගන්න කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන තීරණ පණිවිඩය.